රස වගේම ගොඩාක් ගුණදායක පළතුරු බීමක් හදාගන්න විදිහයි මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඒ තමයි අනෝදා. අනෝදා කියලා කියන්නේ පළතුරක් විතරක් නෙමෙයි, මේ අනෝදා කෙඩිය ව්‍යංජනයක් විදිහට හදාගත්තාමත් හරිම රසයි. හරියට දෙල් වගේ. ඒත් දෙල් තරම් උෂ්ණ නැති නිසා ලොකු පොඩි ඕන කෙනෙක්ට ගොඩාක් ගුණදායකයි. ඒ වගේම හරිම රස ව්‍යංජනයක්. අනෝද ගෙඩි විතරක් නෙමෙයි, මල් කොළවල තියෙන විශේෂිත රසායනික සංයෝග නිසා ශරීරයේ තියෙන පිළිකා සෛල විනාශ කරන්න අපට උදව් කරනවා. ඒ වගේම මේ අනෝද ගෙඩිවල ඇටවලින් ශරීරයේ තියෙන අහිතකර පරපෝෂිතයන් විනාශ කරනවා. තවත් දෙයක් තමයි මුත්‍රා දැවිල්ල, විශේෂයෙන්ම මුත්‍රා ගල් වගේ තියෙන කෙනෙක්ට ගොඩාක් ගුණදායක දෙයක් තමයි මේ අනෝද කියලා කියන්නේ. ඉතින් අපේ ශරීර ශක්තිය වර්ධනය කරන, හැම පැහැපත් කරන්න උදව් වෙන මේ ගුණදායක අනෝදවලින් රසම රස බීමක් හදාගන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. මුලින්ම අනෝද ගෙඩිය හොඳින් සෝදලා මේ විදියට කපා ගන්න ඕනේ. ඊළඟට මේ මැද නාරටි අයින් කර ගන්න ඕනේ. මේකෙදී නම් ගහේම ඉදුණ නිසා ගොඩාක් හොඳට ඉදිලා තියෙනවා. ඊළඟට හෙමීට පොත්ත අයින් කරලා මේ මැද තියෙන මදුළු වගේ කොටස් ගලවලා වෙනම මම භාජනයකට දා ගන්නවා. මේ වෙලාවට ඔයා අකමැති නම් මේ අනෝදවල ඇට ටික අයින් කරලා මදුළු ටික විතරක් ගන්න පුළුවන්. ඒත් මම මුලදිම කිව්වනේ මේ අනෝද ඇට ගොඩක් ගුණදායකයි, විශේෂයෙන්ම ශරීරයේ තියෙන අහිතකර පරපෝෂිතයන්ට, ඒ කියන්නේ විශේෂයෙන්ම පණු රෝග වගේ තියෙන අයට මේ අනෝද ඇට ගොඩක් ගුණදායකයි කියලා. අන්න ඒක නිසා මම අනෝද ඇට ටිකත් එක්කම ගන්නවා. ඊළඟට මේ ගලවගත්ත අනෝද මදුළු ටික බ්ලෙන්ඩර් කප් එකට මම දාගන්නවා. ඊට සීනි ටිකක් එකතු කරගන්නවා. සින්නම් බොහොම පොඩි ප්‍රමාණයක් එකතු කරගන්න. ඊළඟට මම කූල් වතුර එකතු කරගන්නවා. කැමති නම් ඔයාට ගෙදර තියෙනවනම් ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න පුළුවන් මේ වෙලාවට. ඒ වගේම ඔයා කැමති නම් ගම්බිරිස් සැට කීපයකුත් එකතු කරගන්න, නැත්නම් ගම්බිරිස් කුඩු ටිකක් එකතු කරගන්න පුළුවන්. අයිස් කැට ටිකකුත් එකතු කරලා මේක හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා. මේ දින අපි හදාගත්ත අනෝද බීම ටික, මේක ටිකක් උකු ගතියට තමයි තියෙන්නේ. මේ උකු ගතියට ඔයා කැමති නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක්, එහෙම නැත්නම් වතුර තව ටිකක් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා කැමති නම් මේක පෙරලා ජූස් ටික විතරක් බොන්න ගන්න පුළුවන්. ඔන්න අපේ රසම රස, ඒ වගේම ගුණ පිරුණු අනෝද බීම එක හදාගෙන ඉවරයි. කැමති නම් වැනිලා අයිස්ක්‍රීම් ටිකක් එහෙම දාලා රස බලන්න පුළුවන්. මේ වගේ රසවත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.